දැන් බුදුරජාණන් වහන්සේ මේ උපන්න කියන කතාව අහස පොළව නුහුලන අසත්‍යයක්. ඒකට මම ඔබට උපමාවක් කියන්නම්. නෝන කෙනෙක් මාත් ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි යාළු වෙලා හිටියා අවුරුදු 10ක්. ඔන්න යාළු වෙලා බැඳා. දුවගේ පුතෙකුයි හම්බ වුණා. ටික කාලයක් ගියාම දැන් ඔන්න නෝන භාවනා වැඩසටහන් වලට යන්න ගත්තා. ඔන්න ඊට පස්සේ එතනින් කිව්වා දැන් බුදුරජාණන් වහන්සේ සරණ යන්න උගන්නන්නේ ධර්මයේ සරණ යන්න උගන්නන්නෙත් නෑ. ශ්‍රාවක සංඝයා සරණ යන්න උගන්නන්නෙත් නෑ. නෝණින් අහන්න උගන්නන්නෙත් නෑ. ඒ ගියපු හාමුදුරුව මෙයාට මාර්ගඵල දුන්නා. ඔන්න ඉස්සෙල්ලාම පළවෙනි ගොලිය ගිල්ලා. මොකද්ද දැන් නෝණ හිතන් ඉන්නේ මොකද්ද? මං දැන් සෝවාන් වුණා. මේ සමාධිය ගැන මොකුත් දන්නේ නැති කෙනෙකු රවට්ටන්න බැරිද? හරියට රවට්ටන්න පුළුවන්. මං ඒකනේ දෙන්නේ ඒවා. මම රවට්ටන්න කැමති නෑ. එතකොට එයා ගෙන් කියන අන්නාර ස්වාමීන් වහන්සේ කාටවත් කියන්න එපා මම සුවා. ඊට පස්සේ දැන් ගොන්න ගෙදර ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මහත්තයාට කියන මහත්තයා දැන් මං සාමාන්‍ය පුතජන කෙනෙක් නෙමෙයි කියනවා. ඊට පස්සේ දැන් මහත්තයත් බය වුණා. දැන් මං ඇයි ගෙදර පාලනේ මෙයා ඇල්ලුවා. දැන් මහත්තයවත් කන්ට්‍රෝල් එකට ගත්තා. සෝවන් කීකි. ඊට පස්සේ කියනවා මහත්තයා මට ඥාන පහළ වෙලා දැන් තියෙන්නේ. දැන් මහත්තයා වැඳගෙන ඉන්නවා නෝනට බයට. ඊට පස්සේ කියනවා දැන් එතකොට සෝවන් වෙලා ඊළඟට පටිසම්භිදත් ලබලා අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. ඊට පස්සේ කියනවා මහත්ය දන්නවයි මහා පෘථුවියෙම ඉන්න ප්‍රඥාවන්ත ගෑණි කියලා මමව නාසයිකෙන් තෝරලා. නාසයිකේ තියෙන තරු බලන්ට. නාසා තියෙන ග්‍රහලෝක බලන්ට. මිනිස්සුන්ගේ ප්‍රඥාව බලන මිම්මක් කීකුම් ගාවන්නේ. දැන් මහත්ය තවත් වැඳගෙන ඉන්නවා. දැන් මේ ඔක්කොම කියනකොට බිරිඳගේ දැන් බිරිඳ බලාපොරොත්තු වෙන ඒවා කිය මොකද්ද? එයා කියන කාරණේ හරි කියලා අනිත් අයට. ඊට පස්සේ කියන මහත්තයා මට තව කාරණයක් අවබෝධ වුණා. ඇත්ත මහත්තයා ඔයා නෙමෙයි. මහත්තයා කල්පනා කරනවා හැ ඇත්ත මහත්තයා මං නෙමෙයි. එතකොට අවුරුදු 10ක් අපි ඉතින් පෙම් දෙඩුවන්නේ. දැන් මේ දරුවොත් ඉන්නවන්නේ නෑ අලප ගෙදර ඉන්නේ. ඒ වගේ තමයි මම රහත් පටිසම්පදා ලබලා නාසයකින් කියනවා නුවණකාරයා මං බුදුන් උපන්නේ දඹදිව නෙමෙයි. ඒ ජාතිය කතාවක්. ඊට පස්සේ මහත් දැන් ගෙදර සතුටින් කෑවා බිව්වා මෙතෙක් කල්. තියෙන දියක් බෙදාගෙන සන්තෝෂෙන් කාලා හිටියා. එදා ඉඳලා එක්කිනාට එක්කිනා සඳු සරවල් අල්ල ගන්නවාද නැද්ද? එක් මහත්ය කියනවා නෑ මමයි යෝදී මමයි මිනිහා කියනවා. නෝණ කියනවා නෑ මට අවබෝධ වුණා වෙන කෙනෙක්. ඒ වගේ කතාවන්නේ ඔය යන්නේ. ඊට පස්සේ නෝනගේ නංගි කියනවා හා හා එහෙම කියන්න එපා මහත්තයා මේකේ ඇත්තක් ඇති වැටහිලා. මේකේ ඇත්තක් ඇති මොකද මේ නෝනව පිළිගන්නවා ඩොක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා උගත්තු ඔක්කොම මෙයා හරි කියනවා. දැන් යන්නේ එහෙම කතාවක් නේද? ඒකට තමයි කියන්නේ අහන දේ සිහියෙන් ඇසුවේ නැත්තම් අවුලෙන් අවුලට
පත් වෙනවා. ඊට පස්සේ නොවන කියන්න ගන්නවා මහත්තයා. අපි අහලා තියෙන වචන පාලි වචන වැරදි. අනිත්‍ය කියන එක වැරදි. ඕක නෙමෙයි අනිත්‍ය. අනිච්ච. ඒකට මම උදාහරණ දැන් පාලි විතරක් ඔන්න පාලි වලට සිංහල අර්ථ දෙනවා. එතනින් නවත්තන්නේ නෝන. නෝන කියනවා අපි දන්නේ ඉංග්‍රීසිත් වැරදි. එතන නෝන කියනවා එහෙනම් හරියක කියපන්. එතන දැන් බලන්න කම්පැෂන්. අපි හිතන් හිටියේ අනුකම්පාව කියලානේ. කම්පැෂන් කියන්නේ අනුකම්පාව නෙවෙයි. කම් කියන්නේ වරෙන්. පැෂන් කියන්නේ මෝස්තරීට හැඩට වරෙන් කියන එකයි. අන්න එහෙමයි මේ කාලේ රහත් කියන අය පාලි තෝරන්නේ. අපි මෙතෙක් කල් කිය හිටියේ මේ පයින්ඇපල් කෙන්නන් නාස් කියලනේ. පයින් පලයන් ඇපල් කකා. එතකොට මිනිස්සු සාදු කියනවා අම්මේ අර්ථ වැටහිලා. ආන් එහෙම එකක් මේ රටේ යනවා. පටිච්ච සමුප්පාද කියන්නේ පටිහිච්ච වෙලාලු. පටි කියන්නේ බෙල්ට්ලු. ඒක නේ මන් දන්නේ. ඊට පස්සේ කියනවා ධ්‍යාන අභිඥා ලබනකට බඩිලියත් යනවලු. අහලා නැද්ද මෙව්වා? අහලා තිනවා. ඒක තමයි. එහෙනම් මොලේ තිබුණේ කොයි පැත්තේද? දැන් මම මේවා ඔබට කියන්නේ මම කටින් හදපුවා නෙමෙයි මේ. දැන් මේ රටේ දහස් ගණන් වට වෙලා අනුමෝදන් වෙවි යහන අධර්මය. අධර්මය